වන්තුල මදාබර මෙමුවන්ත සහ සහෝදරණ සමන සමී දහතුන් වන ඉරුදිනට නියමිත සොමිත් වහන්සේගේ වචනය මැනැහි කරන්නට භාවනා කරන්නට ඔබ අප සමගභර්බුම් රප රූපවායිනිී නාලිකාවත් සමග එකතු වෙන මේ මොහොතේ සමිින් වහන්සේ ඔබේ මගේ ජීවිතවල ගොඩහක් වෙලාවට කතා කරනවා පද්දෙන අපි දැක්කා ක්‍රිස්තියානි හදවතක තිබිය යුතු වටිනාකාව. ක්‍රස්තියානි හදවතක තිබියයුතු වටිනාකම් අපි මෙනෙහි කරද්දි අපි අවස්ථාත් වනක් මෙනෙහි කරපු බවඔබට මතක ඇති. ස්මින් වහන්සේ අද දවසේ ඔබට මට කතා කරන්නේ ගොඩක් ලෝකයේ ශ්‍රී ලංකාව ප්‍රසිද්ධියට පත්වෙලා තියෙන්නේ ආගන්තුක සත්කාරයට. ආගන්තුක සත්කාරය අතින් ශ්‍රී ලංකාව ලෝකේ ගොඩාක් ඉස්සරහයිෙන් ඉන්න. අපේ ගෙදරකට එන කෙනකුට තේකක් නොදී අපි යවන මාඩුයි. අපේ ගෙදරට එන කෙනුට කෑමකද්දි කෑමටිකක් දීලා ඔවු සතුටු කරන අවස්ථාවන් අපේ ජීවිතය ගොඩාක් තියනම්. එහෙම සිදු නොවන්නේ කරහතුරකින්. පුංචි රටේ කොහේ ගියත් කොතනක හිටියත් කාහා මොනගැසුනත් අපි දකිනවා තේකක් බොමු කෑම ටිකක් හමු කොහොමද ඔයා හොඳින් ගන්නවාද සන්තෝසෙන් ගන්නවාද කියනද. ඒකට හේතුව තමයි අපි තුළ තියෙන ආගන්තුක සත්කාරයේ විපාකය විපාකය කියන්න ප්‍රතිඵලය ප්‍රය. එසාද දහතුන්ගෙන සතිය සාමාන්‍යයේ සමය.ස්ොමිදහන්සේ කතා කරන්නේටි වෙනස් දෙයක් ගැනද දවසේ. එසා අපි මතියුතුමාගේ සුවිශේසයේ දහමනි පරිච්ෂේදය තිස් හතේදලා දිගට අපි හතුලිස් දෙක දක්වාද අපිට තියනෝ අපි ඒටික මුලින් අපි අහුන් කන්දමෝ. මට වඩා පියාටවත් මවටවත් ප්‍රේම කරන්නා මට සුදුසු නොවේ. මට වඩා පුතාටවත් දුවටවත් ප්‍රේම කරන්නා මට සුදුසු නොවේ. සියකුරුසේ දනාගෙන මා අනුව ගමන් නොකරන තැනැත්තා මට සුදුසු නොවේ. සයජීවිතයේ රැකගන්නා එය නැතිකර ගනිී. මානිසා ජීවිතයෙන් නැති කරගන්නා එය ඔබ පිළින්නා මා පිළිගන්නේ මා පිළිගන්නා මා එවු තැනන් වහන්සේ පිළිගන්නේ දිවසිවරයකු වනනිසා දිවසිවරයකු පිළිගන්නා දිවසිවරයෙකුගේ විපාකය ලබයි සත්පුරු සේකු වනනිසා සත්පුරු සේකු පිළිගන්නා සත්පුරු සේකුගේ විපාකය ලබයි මෙමාගේ ගෝලයන්ගෙන් ඉතා සුළු කෙනෙකුට වුවද ඔු ගෝලයෙකු වන නිසා බොන්න ඇල්වතුර කෝප්පයක්වත් යමෙක් දෙන්නේද සැබවින්ම මමෝබට කියමි ඕගේ විපාකය කිසිසේත් නැතිලවන්නේ. ජෙසුන් වහන්සේ සියශ්‍රාවකයන් දොළොස් දෙනාට උපදෙස්දී නිම කළ පසු එතනින් පිටත්ව, ඔවුගේ නුවරවල අනුශාසනා කරන පිණිනිසාත් දහම් දෙසන පිණිසාත් ගියසේක.ගේ දහබර ප්‍රමුවන්තනී අපි එකතු වෙලා වැඩකරද්ද ගොඩාක් වෙලාවට අපි කැමැති පිළිගැනීමට. අපි කැමති අපි ය අගේ කරනවට. අපි කැමති අපි යහපත් දෙයක් හොඳ දෙයක් කෙරවාහම එ කරපු දේ අගේ කරනවාට. එතකොට පොඩි සපොට්ට එකක් කියෙනවා අප මිෂණකට මොරොල් සපොට් එකක් එෙනවා. එතකොට අපිට පොඩි සදාචාරාත්මක සහයක් වෙනවා. බොද අපි ප්‍රතක්ජන මිනිස්සු. අපි කැමැති අපි අගේ කරනට අපි සේවේ අගේ කරනවාට අපි කැමැති. එනිසා එතකොට අපි ගොඩක් වෙලාවට අපි සාමහූයිකව වැඩකරද්දි තව කෙනෙක් පිළිබඳ අවධානය, පිළිබඳ උනන්දුව තවෙනෙ පිළිබඳ උද්‍යෝගය කියනදේ පිළිබඳව අපි සැලකිලිමත්වවෙන්න ඕෝනි. ආගන්තුක සත්කාරය කියන එක මගේ දෑබර ප්‍රේමවන්තයේනි සමහරවිට අපි වැරදි විදියට අර්ථකත්ථනය කරවා. අපි හිතන්නේ තේකෝප්පයක් දුන්නට කෑමටිකක් දුන්නට දවසක් නවතින්න දුන්නාම ඒක ආගන්තුක සත්කාරයේ කියන එක. මහිතන්නේ මගේ දැනුමට අනුව. ගේ දැනුමට අනුව නම් ආගන්තුක සත්කාරය කියදට එහා ගිය දෙයක්. ආගන්තුක සත්කාරය කියන්න එකයි කතෝලික වචනය අපි පාවිච්චි කරන අසල්වාසියාට ප්‍රේම කිරීමයි කියන්න දෙක අතර ලොකු සම්බන්ධයක් තියනවා ලොකු සම්බන්ධයක් තියනවා. මොකද සමාරවිට අපි තේකෝප්පයක් දීලාඒ ඒේකෝප්පය දිරවන්නටත් කලින් රි, දීපු සදාචාරාත්මක සහය සමාරවිට අනි පැත්තට යන්න ඉඩ තියෙනවා. කෑම ටිකක් දුන්නත්තේමයි සමට කණ්ඩ දීලා ගොණ්ඩ දීලා සමට අපි බනින තැන් තියෙනවා. මෙම තමයිනේ ඇත්ත ඇඟ තම ඇත්ත අපේ ජීවිත මොකද මේ වැඩසනාන් මාලාවේ අපි මේ සරල ජීවිතයයි ස්පර්ෂ කරන්නේ. ඇවිසාරල ජීවිය මේ දෛනික ජීවිතය සිදුවීම්. මෙ මේවා ජේසු අරගත්ත දෛනික ජීවිත ේදා අජුදා සමාජේදා මිනිස්සුන් අතර තිබිචසාරලදේවල් මනුෂ්‍යට නොතේරණ කිසිම දෙයක් උන්වහන්සේ කිවනෑ නොතේරෙන හැමදේකටම ඔන්වහන්සේ ඒ කාලේ තිබිච්ච ජනප්‍රිය උපමාවල් පාවිච්චි කරා. උපමාවල් පාවිච්ි කර ොකද න්වහන්සේ දැනගෙන හිටියා උන්වහන්සේර තියෙන දැනුම අවබෝධය සාමාන්‍ය මනුෂ්‍යට නැහැ කියලා. හැමතිස්ේ මනුෂ්‍යයා දෙෙස අනුකම්පා සහගතයෝ බැලුවේ නිසයි. අනුකම්පාවෙන් තම මනුෂ්‍යයාගේ පැත්ත බැලුවේ. එසාපි උහන්සගේ හදපත ගැන කතා කරදී ඒකයි අපි දැක්කේ උනහන්සගේ හදවත නොදුයි දුප්පත් මනුෂ්‍ය අසන්න මනුෂ්‍යයා දැක්කාම හරිම උනුවෙන හදවතක් තියන්නේ. දේනිසා මේම අපේ ජීවිත බල මගේ දෑම්බට ප්‍රමුවන්තේනම සාමානයේ දේවල්. අපි සමහරවිට කෙනකුට තේකක් දිල කෑම ටිකක් දීලා යන ගාට පස අපි යාගේ අඩුපාඩු කතා කරනවා. ඒක ආගන්තක සත්කාරයනෙවෙයි. එ මූ නිච්චාව. එ බෝරුව ගේ සති අපක මෙනෙහි කර. වනාන්සේ ඒක එකකිවේ යමිකු ම මනිසුන් අබිමුව ම පිළිග්ඩේද ස්වර්ග රාජ්‍යය පපාණන් වහන්සේ අභිමූග. මම ඔහු පිළිගන්නවා. ස්තීර කරනවා. මහපොලොවෙ ක්‍රියාවලීය ස්වර්ග රාජ්‍යයේදී ස්තීර කරනවා. චරිතය ජීවත්වෙන්නේ මහපොළවේ චරිත සහතිකේ ලැබන්න ස්වර්ගරාජ්‍යයේ. දේනිසා ආගන්තුක සත්කාරය කියන එක තේකෝප්පයකට බත් පිගානකට සීමක් කරන්න බැයික යහා ගිය. කෙනග ජීවිතයට අප හමුුවවෙලා කෙනෙගෙ ජීවිතය ප්‍රශ්නයක් කරදරයක් වේදනවාක්. අපි අව්‍යාජව අවංකව අපි ගිහිල්ලා ඔවුට කතා කරනවනම් ඔුට ඇහුන්කන් දෙනවනම් ඕට උත්තරයක් හොයලා දෙනවනම් එකයි වැදගත්වන්නේ මග ද අබර ප්‍රමවන්තේනි. එසා මේ සතියේ ටිකක් අපේ ජීවිත ගැන සාමනී ජීවිතය ගැන සාමාන්‍ය විදියට හිතනවාට වඩා ටික් අසාමාන්‍ය විදියට හිතන්නට උන්වහන්සේ අප පාවිච්චි කරනවා. එකයිඋ වහන්සේ කීවේ මට වඩා පියාටත් මවටත් ප්‍රේම කරන්න මට සුදුසු නොවේ. මට සොදුසු නොවේ. මට වඩා පුතාටත් දුවටත් ප්‍රේම කරන්නා මට සුදුසු නොේ. මෙනම ආගන්තුක සත්කාරය කියන දේ අපේ ජීවිත වල අපි කැමති අයට අපි දන්නායට අපි හිතවත් අයට විතරක් නෙවේ. මෙ ආගන්තුක සත්කාරය කියයනේ මම කෙනෙක්ගේ ජීවිතයට ආගන්තුකෙක්. දන්න කෙනෙකුට කන්න දෙට ලේසි. නොදන්න කෙනෙකුට කන්න දෙන්න ලේසි. ඒ එක කියන්නේ මට වඩා පියාටත් මමටත් ප්‍රේම කරන්න මට සුදුසුව තාත්ත දන්නවා. අම්ම දන්නවා. හැබැයි අම්මට තාත්තට ප්‍රේම කරනවයි කියන්නේඒ ආගන්තුකත්කාරය නවේ දුවටත් පුතාටත් ප්‍රේම කරණ එක ආගන්තුක සත්කාරය නෙවේ. මට සුදුසුනෑ. හැබැයි මගේ ආගන්තුක සත්කාරය මොකද්ද කියනදේ උන්වහන්සේ ඊළඟට කියන. සිය කුරුසේ දරාගෙන මා අනුගමනය නොකරන තැනැත්තා මට සුදුසු නොවේ. සමහර විට අල්ලොපු ගෙදර කෙනා මට කුරුසයක් වෙන්න පුළුවන්. සමහරවි මගේ අම්ම මට කුරුසයක් වෙන්න පුළුවන් සමහටමගේ තාත්තම කුරුසයක් වෙන්න පුළුවන් දෙමව්පිය අන්ට තමුන්ගේ පුතා තමුන්ගේ ද කුරුසයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ කුරුසයට සත්කාර කරන්නේ නෑ ඒ කුරුසයක් බඳ වූ ජීවිත කරදරයක් වෙච්ච ජීවිත හානියක් වෙච්ච ජීවිතයට ජමක් නොලබෙන කෙනකුට අපි සලකන්නේ නෑ සමට අපි අල්ලපු ෙදර මනුෂ්‍යයාට කණ්ඩ දෙෙනවා බොන්ඩ දෙනවා ඒකක්දනමවා. නාසේ කියනවා ඒ අය මට සොදුසුනෑ මොකද. ඔබේ කුරුසය ඔබ තේරුම් ගන්නට ඕනේ. ඒ කුරුසේ ඔබ දරාගන්නට ඕනේ. ඒ කුරුසේ දරාගෙන ඔබ විඳගෙන ඔබ මා අනුගමනය වෙන්නට ඕනේ. අපිට ලේසි දන්න කෙනෙක්කෙක්ක ජීවත් වෙන්න නොදන්න කෙනෙකොට වඩා. අපිවිට ලේස අපි තේරුම් ගත්ත කෙනෙක්කෙක්ක ජීවත් වෙන්නට අපි තේරුම් නොගත්ත කෙනෙක්කෙක්ක. තියනිසා අපේ ආගන්තුක සත්කාරය අපගේ අවධානය අපි යොමු කළ යුත්තේ මගේ දෑබර ප්‍රේවාන්තයනි මට කුරුසයක් වෙන තැන. මට කුරුසයක් වෙච්ච පුද්චලයක. කැවන් වහන්සේ කියන්නේ. මානිසා ජීවිතයෙන් නැති කරගන්නාය ජීවිතය රැකගනිී. මම ඔවුට සලකන්නේ මං ඔු දෙෙස බලන්නේ. මම ඔට සැබවින්ම ආගන්තුක සත්කාරය තුළ ඔව තෘප්තිමත් කර අනුත්සා කරන්නේ ස්වමින් වහන්සේ වෙනුවෙන්. වහසේගේ නාමී. ඔහු මට ආගන්තුකෙක් මට හුගෙන් වැඩක් නැති වෙන්න පුළුවන් මං ඔහු දැකලා නැති වෙන්න පුළුව. නමුත් ඒ අවස්ථාව තුළ අවස්ථාව ස්වාමීින් වහන්සේ මට උදා කරනවා තව කෙනෙකුටෙ ජීවිතයට සත්කාර කරන්නට. තව කෙනකින් ජීවිතය ගොඩනගන්නට ඔන්හන්සේ ඔබට මට අරාධනා කරනවා. තික්ක මගේ ධෑබර ප්‍රමවන්තයේනී දාවවෙනි පරිච්චේදේ හතලිස්සනි වගන්තී අපට කියවා. ඔබ පිළිගන්නා මා පිළිගන්නේය ඔබ පිළිගන්නා මා පිළිගන්නේ මා පිළිගන්නා මාඒවා වදාල තැනන් වහන්සේ පිළිගන්නේය. මාගේ ශරීරයේ අනුබර කරන්න මාතුලත් මං ඔහු තුලත්ජීවත්ය නොවගේම. පයාණන් වහන්සේ මාතුලත් මම ඔහු තුළත් ඔහු මාතුලත්්ජීවතන මේ එකම දේ තමයි උන්වහන්සේ මතක්කරන්න අපේ ජීවිතෝල මගේ දෑ අබර ප්‍රේවාන්දී මකද අපිට ලේසි අපි පිළිගන්න කෙනෙක් පිළිගන්න. හැබැයි කුරුසියක්ක වෙච්ච කෙනෙක් අපේ ජීවිතයට පිළිගන්න අපි රි යමාරු අපිට හරි අමාරුවයි. අසල් වාාසිය හැමතිස්සේම වැටමයිීමට රඩුවෙනව නම් ඒ මනුෂ්‍යයා මට කුරුසියක් වෙලා තියෙද්දිත්. මම ඒ මනුෂ්‍ය පිළිගන්නවාම් ඒ මනුෂ්‍යයාන මම සත්කාර කරනවා නම් එක පලවිපාකය ොද ම ඒ ද්ජලයා පිළිගත්ත නිසා ගේ දුරුවලතාවේ අමතක කරපු නිසා ඕගේ අඩුපාඩුව අමතක කරපු නිසා එක විපාකය ස්වාමින් වහන්සේ ඔහුව පිළිගන්නවා. මම ඔහුව පිළිගනින්දී ස්වාමින් වහන්සේ ඔහුව මාවෙනුවෙන් පිළිගනිද්දී. මාව පාණන් වහන්සේ පිළිගන්නවා. අගන්තුක සත්කාරය විපාකයකයිමක ද අබර පේවාන්තේ. සයි මකිව අර් තයකෝප්ය එකකට බත් පිංානකට ආගන්තුක සත්කාරය සීම කරන්නට බැහැයි කියලා. ඇව දුරලට උන්වහන්සේ විස්තර කරනවා මේ ශ්‍රාවකයන්න මොකද මේ සාමූීක වගකීමත් එක් යද්දී. ශ්‍රාවකයෝ ශ්‍රාවකය අතර එකක්න අපි අර භාෂාව භාවිච්චි කරුවාන මේ මුදුනවෙන්න උත්සහ කරනවා. තව කෙනෙකු හැල්ලු කරක් මම තමයි ළඟම මිතුරා. මම තමයි සමීපතම ගෝලයා මට තමයි හැමදේම කියන්න. එනිසා ඔයා ටිකක් කඇත්තලයින්න. ඒ වගේ සමාට තියෙන්නට ඇති දොළොස් දෙනා අ දොස්නා අතර තියන රෑඇදි. තව කෙනෙක් තව කෙනෙකු පිළිගන්නට සූදානමක් නැතුව තියන්නෙ ඇ. එනිසා තමයි උන්වහන්සේ ස්වබභේ තේරු මරගෙන මෙවිිදියට කියන්නේ. දියට කියන්න තේනිසා වනාන්සේ තවදුර රට කියෙන දිවසිවරයකු වනනිසා මෙ ලස්සන කොටසක් මෙකට තේරුම්ගන්නටක් අමාරුවයි නමුත් ඔබට ම හිතනය අවබෝධවෙේ මේ වැඩසරන් අවසානයේදී දිවශිවරයකු වනනිසා දිවසිිවරයකු පිළිගන්නා දිවශිවරයකුගේ විිපාකය ලබයි. එකම දේ රිපිටටරු වගේ පේන්නේ නමුත් ලොකූ තේරුමක් තියෙනවා නිස්සාමානයේ ජීවිත. මම උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් ඒ ශ්‍රාවකත්තයේ උරුමය අයිතිය ආලේපය මා තුළ තියෙනවා. හැබැයි මම සූදා නම් නෑ මගේ ළඟයින් එක්නා උන්වහන්සේගේ ශ්‍රාවකයකු ඇයටට පිළිකන් මම කතා කරන්නේ මගේ ශ්‍රාවකත්තය විතරයි මංකතා කරන්නේ මගේ දේ විතරයි මංකතා කරන්නේ මගේ අයිතිවාසිකම් විතරයි මංකතා කරන්නේ මට තියෙනට ඇන විතරයි. මම ලෑස්ති නෑ මගේ ළඟඉන්න කෙනාගේ වටිනාකම් දකින්නට හොඳ දකින්නට. එනිසා මම වනාසේකගේ ශ්‍රාවකය එක්සේම. එම නැත්තම් දිවසිවරයකු නම් මට පුළුවන් වෙන්නට ඕන තව කෙනකු දිවසිවරයකු සලකන්නට. අන්න එක තම ආගන්තුක සත්කාරයේ, අධ්‍යාත්මික සත්කාරයේකයි. මම මාව පිළිගන්නවා සේම, තව කෙනෙකු පිළිගන්න නිසා ඔහු මගේ ජීවිතයට පිළිගන්න නිසා ඕුගේ සත්කාරය මාසන්තක වෙනවා. ඔහුගේ පිළිගැනීමට මන් නතුවෙනවා ඕගේ ගෞරවේට මන් නතුවෙනවා ඔගේ වර ප්‍රසාධයන් බුක්තිවිඳන්න මම නතුවෙනවා. ඒසා තමයි කියන්නේ දිවසිවරයකගේ විපාකය ලබනවායි කියිය. හරි ගැඹුරක් තියන දෙයක්වොන් වහන්සේ අපට කතා කරනවා. එ විතරක් නෙවෙේ වනහන්සේ කියනවා. සත්පුරසයකු වන නිසා. දැ ඔබ මම සත්පුරුසයක්. ක අප හිතමු. සත්පුරුසයකු වන නිසා, සත්පුරුසයකු පිළිගන්නා සත්පුරුසයකු ගේ විපාකය ලබයි. සාමානයගමු දිවසිවර වචනය අප අයින්ගල යහපත් මනුස්සෙක් හොඳ මනුසේ මම. එනිසා, මම දකිනවත් අව කෙනෙක් යහපත් හොඳයි අවංකයි. එනිසා මම ඔහුව පිළිගන්නවා යහපත් මනුස්සේෙකු ඇටියට. සමයිට ම ඔහු දැකල නෑ ඕගෙන් ැපිල නෑ. ඔගෙන් අරගෙන නෑ ඕතෙක් කතා කරල නෑ මට පුළුවන් වෙන්න ඕනේ මම සත්පුරුසෙක් මං යහපත් මනුස්සෙ මං ගුණවත් මනුස්සෙක්. ප්‍රිස්තියානි හදවතක තියෙන වටිනාකම් තියෙන කෙනෙක්. ඒ නිසා මං පිළිගන්නවා ඔහු යහපත්. ්‍රස්තියානි හදපත්තක වටිනාකම් තියෙන කෙනෙක් නිසා. එනි ඔුට මාපිළිබඳව ආදරයක් ලංගතුකමක් ගෞරවයක් ලැබෙනවා. ො ඕ අවධානය මාවත යොමු වෙනවා ඕගේ අනුග්‍රහය මට ලැබෙනවා. ගේ විපාකය මට ලැබෙනවා. මොකද මම ඔහු මාසේම පිළිගත්ත නිසා. මාගේ ගෝලයන්ගෙන් ඉතා සුළු මෙන්න පොයින්ට එක වනාසි අපිට කතා කරන. මාගේ ගෝලයන්ගෙන් ඉතා සුළු කෙනෙකුටුවද ගෝලයකු වන නිසා. මාගේ ගෝලයන්ගෙන් ඉතාම කුඩා කෙනෙකුටුවද ඌ ගෝලයකු වන නිසා. ඇල්වතුර කෝප්පයක්වත් යමෙක් දෙන්නේද සැබවින්ම මම ඔබට කියමි ඔහුගේ විපාකය කිසිසේත්ම නැතිනවන්නේය. මේ අපේ ජීවිත බල මගේ දෑබර ප්‍රේමවාන්තය අපි කැමති සත්කාර කරන්න ලෝකයට පේනන්නේ ලොක මිනිස්සොන්ඩන. ඒසා තම උන්හසේ කියන මේ ස්වාාවකය අතර පුංචි කසකුසු අක්තියෙන්න්නට මැති. පො පුංචි පුංචි දේවල් ටි අප ජප්‍රියය බද්දි පිරිස එකොතු වෙද්දී. ිට මුල අමතක වෙද්දී අපි ඉන්නතැන් මමතක වෙද්දිී අපි ආපුතැන් අපිට ආමතක වෙද්දී අපි හිටපු තෑන මෙතෙන් නාවාම සමාරිීදය අපි කණ්ඩෙම් කරනම්මිනිස්සුනේ නිකා මිනිස්සු පාච්චල් කරනවා. ගොඩක් කලාට අපේ ජීවිතවල මේක මේ අතර තියෙන්නට ඇති බොහෝ විට. එනිසා තමයි උන්හන්සේම මේේදී ගත්තේ මේදී ගත්තේ නිසායි. එ අරගනය එකයි කියන්නේ මේ අතරින් මේ අතරින් එකැන වඋනාන්සකේ තොළොස් දෙනා මනත උනාාන්සකේ ්‍රාවකයන් අතරින් මේ සමාජයෙන් කුඩාම කෙනෙක් මාගේ ගෝලයක් කියලා. අන වචචනය අන විශේෂණ පද්ධය නික්කන් කෙනෙක් නේ. ඔබ ගෝලෙක් හරි ප්‍රශ්නයක් නෑ එක හරි ඒ ඔබ පිළිගන්නවා වගේම ඔබ සමාජීන මේ අතරින් මාගේ ගෝලයන් අතරින් කුඩාම කෙනෙකුට. ගෝලයකුසේ සලකලාබ වතුර ටිකක් දෙනව නම් එක වටිනවා. එක විපාකය විශාලයි. එක පොඩි කෙනාද එමනකං අදාපු කෙනාද මට අවුරුදු පහකට කලින් ආපු කෙනාද කියන එක නෙවේ. අපේ සිතුවිල්ල තමයි ආගන්තුක සත්කාරය තුළ දෙවියන් වහන්සේ ගනම් බලන්නේ. ඒකේ විපාකය අඩුවෙන්නේ නෑ එක ආනිසන්සේ අඩුවෙන්නේෙ නෑ ලැබෙන බර ප්‍රසාදී අඩුවෙන්නේ නෑ එසා ආගන්තුක සත්කාර කිරීමේද අපි පොඩ්ඩක් හිතන්නට වෙනවා දැන් වෙනදාට වඩා මොක දුන්නන් වහන්සේ අපගේ හදවත අවධි කරන නිසා. එතක මන් වහන්සේ මෙන මෙතනේද කියන ජේසුන් වහන්සේ ශ්‍රාවකයන් දොළොස් දෙනාට උපදෙස්දී නිම කරල පසු දැම්මි ශ්‍රාවකයන්ටයි කියති අප ඒකයි මෙනය කර මේ ශ්‍රාවක අතර පුංචි පුංචි ගැටුමක් තියෙන් නැති. ඔයා පොඩි ඔයා ඊාවේ මම තමයි පලවිනි ගෝලයා ඕනාන්සි ඉස්සල්ලා මට තමයි කතා කෙරේ මම තමයි ප්‍රේමවන්ත ගෝලයා කියන දේ තියෙන් නැති තිි පුංචි පුංචි වාකෑවට පස්සත මංකෑවට පස්ත වා කරන්නට ඕනේ. මංආාවල් බන්තමයිකට පෝලිමේනවායන්න ඕන පිටිපස සමාටව පුංචි. මනුස්ස දුරුවලකා ඔවුන්න කර තියද්දී උන්හන්සේ මෙන මේ දේ ඔවුන්ට කියලා දෙවා. නැම් මීට පස්ස එහෙම වෙන්න බෑ. ඔවන්ඩ උපදෙස් දීලා උණහන්සේ ඔවුන්ගේ නුවරවලට අනුශාසනා කරන පිරිසත් දහම් දෙසන පිනිිසාත් ගියස්සේක. එකතු වෙලා වැඩක් කර අදී. මෙන්න මේ මනුස්්‍ය දුරුවලකම මගේ ධෑබර පේමුවන්තයනි අපේ ජීවිතවල ඇතිවන. එනිසා තව කෙනෙක් පුංචි කරදරයක් වෙන්න පුළුවන්. යා මාව ඕවටෙක් කරන්න ඇති මට පුංචි ඉරිසියාවක් කෙනා වෙන්න පුළුවන්. එයා මාව ඕවටෙක් කරයිද. මගේ තැන මට නැතිවෙේද. එනිසා මම පොඩ්ඩක් යාව රිදවන්නට ඕනේ. නැහැ ඒක මට කුරුසයක් වෙන්නට ඕනේ. ඒ කුරුසේ දරාගෙන මම යන්නට ඕනි. උනාහන්සිකය නඒකයි. කුරුසේ දරාගෙන මා අනුව ගමන් නොකරන තැනැත්තා මට සුදුසු නොවේ. ඒ මනුෂ්‍ය විනාච කරන්න බෑ ඒමනුෂයා නැති කරන්න බෑ. යා මට වඩා දක්ෂ යාවටා මට වඩා ජනප්‍රියයි නෑ. එයාව පිළිගන්න මාගේ හදබත සූදානම් වෙන්න ටඕනි. ඔවට සක්කාර කරන්නට මාතුළ හැකියාවතියෙන්න්න ඕනි. මගේ මමත්තය මරාගෙන තව කෙනෙකුට ආදරේ කරන්නට මට පුළුවන්වෙන්න ටඕනි. 2011 කියන්නේ මවටත් පියාටත් මට වඩාප්‍රේම කරන කෙනෙක් මට ගැලපෙන්න්නේ නෑ. දුවටත් පුතාටත් මට වඩාප්‍රේම කරන කෙනෙක් මට ගැලපෙන්න්නේ නෑ. තම කුරුසේ දරාගෙන, නුව නොයන කෙනාමට සුදුසුනෑ කියල උන්හන්සකයන් නිසා මගේ ධෑබර ප්‍රේමවාන්තියන අපි මිනිස්සු හැටියට වැඩරදදි අප අඩු පාඩුකං එක්ක සමාට අසල්වාසිය අම් මතාත් අදුව පුතා සමාට අපිට කරදරයක් වෙන්න පුොල එක කුරුසියක් වෙන්න පුල. ඒක දරාගෙන ඔවුන්ට ප්‍රේමේෙන් ක්‍රිස්තියාන හදවතින් සත්කාර කරන්නට සාත්තු කරන්නට සලකන්නට ඔබට මට පුළුවන් වෙන්නට ඕන මේ සතියේ. අපි උත්සාහ කරමු ඒයත්දකීමට තතිය තු ඇතු න්න හම. ලබන සතිය මේ වවැනි මාදරණීය වැඩ සටානකින් එතෙක් කොබට ජීසුපිටයින්.